අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට මම යොදාගණ්ඩ කල්පනා කළේ දම්ම පද පාලයේ අපමාවද වගගේ සඳහන් වන උතුම් ගාතාරත්නයක්. අපේ බුදුරජාණන් වහන්සේ වේලුවනාරාමය වැඩඉන්න කාලෙ තමයි මේ ගාතාරත්නය දේශනාකොට වදාලි. උට්ටාන වතුූ සතිමත්තුූ සුචිකම්මස්ස නිසම්ම කාරී. සංය තස්සච ධම්ම ජීවිනුව අප මත් අස්ස යසෝූ බිහිවරිවි. බුදුපියණ වහසේ මේ ගාතාරත්නය දේශනා කොට වදාලි කුම්ඹ ගෝෂක කියල කියපු සිටි පුත්‍රයා අරමුණු කරගෙන. බුදුරජාණන් වහන්සේ වැඩඉන්න කාලේ බොහොම දරුණු රෝගයක් පැතිරෙන්න්න පටන්ගත්තා අහිවාතක කියල. වර්තමාන්‍යතියන වසංගත රෝගෝල්ට වඩා ඉතාම භයනකයි. හුළගෙන් තමයි බෝවෙන්නේ. අහි කියල කැන සරපයට. සරප විස වගේ විසක් හුළඟ පාවෙලා යනම්. මේ රෝගය හැදුන. හැද සියලු දෙනාම මැරෙනවා. ඉස්සරලාම මැරෙන්නේ රෝගයේ හැදුන ගෙදරඉන්න සත්තු සිව්පාවෝ සහකුඩා සත්තු ක්‍රමක්්‍රමයෙන් දරුව මැරිල අම්ම මැරිලා තාත්ත මැරෙන. බිම්බිසාර මහරජ්ජිරුවන්ගේ රාජ්‍යයේ අසූකෝටියයක් ධනේ තිබුණායේ ඊටත් වඩා වැඩියීෙන් ධනේ තිබනාය සහ තලි කෝටියක් වගේ ධනය තිබුණය හිටිය මේ කතාවේ සඳහන් කරන්න හදන මේ සිටු ගෙදන හතලිස් කෝටියක දනවතුන් ජීවත් වුණ. අතලස්කෝටියක් තරං ධනය තියෙන පිරිසක් සිටු පවුලක් ගැන තමයි කතාව සඳහන් කරන්න. ආන්ගේ මාලිගාවටත් මේ අහිවාතක රෝග හැදුුණ දරුවයි හිටියේ අම්මයි තාත්තයි අඩාඩා පුතාට කරුණු කියලා කෙමක් වගේ ක්‍රමයක් තිබුණා ගෙදර බිත්තියක් පෙරලගෙන අන්ඩුවනේ බෙත්තිය පෙරල්ලා පුතාට අන්ඩ ඉඩදීලා පුතාට සඳහන් කලාව ඹේනකොට අපි මැරයි අහවල් අහවල් තැන්වල අපේ ධනන්නේ නිහංගත කරනවා සුදුසු කාලෙ ඇවිල්ල ඒ ධනයක්ත් අරගෙන බොහම සැපසේ ජීවත්තයෙන්න්න කියලා ත් අඩමින්ම පිටත් වෙලා ගියා වසර ගණනාවකට පස්ස නැවත වතාවක් රජගහනුවරට ආවා. තාත කියාප තැංගොල නිමිති බල ඒතැංගොල නිධන්තේෙනවාකල් තේරුම් අරගත්තා. නමුත් මේ ධනස්කන්දය එක පාරම අරගණ්ඩ ගී නෑ. ගොද බොහෝම ඥානවන්තයි. ල්පනා කළා මේ දහන ඒ පාර්ම ගොඩාරගෙන පරිහරණය කරන්න ගියත් මං හොරෙක් බවට පත්වෙෙේ එහින්ද ක්‍රමාණුකූලවේදය කරන්න කාලයලඹෙනකං තමන්ගේ පාඩුවී කටයුතු කරගෙන හිටියා මේම කටයුතු කරගෙන ඉන්නකොට ද රැකියාව කැටියට කුලිකාරයන් නිදන වීදී කුලිකාරයන් උදේට ඇහැරවඩ තමයි ැ පාන්ද්‍රම නැකිල්ල ඇැරෝනෝ.විද දිගේම ගිහිලා ඔක්කොටම හැරෝනෝ. ඉති ඒට හයිෙන් කෑ ගහනවාය. එක තමයි කුම්බ ගෝෂක කියලකිව. බිම්බිසාර රජිරුවන්ටත් මේ හඬ ඇහෙනෝ. රජරු හරි දක්ෂයි. විශේෂයෙන් අනුන්ගේ හඬ පිළිබඳවක නොයෙක් දේවල් කියන්න පුළුව. මේ හඬ අහලා රජ්ජුරුව කියනවා මහා ධනපතියෙක් කියල. රාජපුරුෂයෝ කියනවා නෑස්වාමින් ධනපතියෙක් නෙමේ. රජුරුව පහෝදත් කියනවා මහ දනපතියෙක්. අනික් අයි කියනවා නෑ කියල. රජුරුව ඊළඟ දවසිත් කියෙනවා මහ දනපතියක්. ආං ඊට පස්සේ රජමාලි ගාවේ කාන්තාවක් තමන්ගේ දුවත් එක්ක පිටත්තුා ොහු ධනපයෙක් ද නැද්ද කියනෙ එක හොල්ල බල ඕන කිය. ගොහෝම හරි මේ දෙන්න ඒ ගෙදර නවතින්ට අවස්ථාව ඉල්ලගන්නු. ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමෙන් දුවගේ ස්වාමයා බවටත් කුම්ඹ ගෝෂක පත් කරගන්න. ඊට පස්සේ රජ්ජරුවන්ට පණිවිඩේක් කියලා කුම්බ ගෝෂකට කියනවා රජිරූ පණි විඩයක්ක්ේවල තියෙනවා. කුලිකරුවන්ගේ වීදී සැන කෙලි පවත්තන්න කියලා එහෙම සඳහන් කරහම කුම්ඹ ගෝෂකට ගොඩත් තරහයනවා ධනේ වියදැන් කරඩුවන කොහෙත දනේ තියන්න කියලා එම සඳහන් කරම අරකාන්තාව කියනවා රාජාගඥාව හැමදාම නෑ ඒකට කීකරු වෙන්ඩ මෝනේ ඒක හින්දා මොකක්හරි ක්‍රමයකින් නායකට හරි කාවනුවක් දෙකක් ගන්්ඩ කියලා හ කහවනු නයිටල්ලන්ට යෙන්නේ තාත්තා වලල්ලා තිබුණ තැනින් ගෙහිල්ල හිමීටම කහවනු දෙකතුන කරගෙන ගෙනදදිනවා. මේ කාන්තාව ඒ කහවන් ඔක්කොම හංගගන්නවා කාන්තාවගේ මුදල්ලලින් බඩුගේනෝ මෙහෙම මෙහෙම අවස්ථා කීපේකම කහවන්ු ඉල්ල ගත්තා. අන්තිමට ඒ කහවනු ඔක්කොමයනවා රජුරූගවට. ඊට පස්සේ? විශේෂයෙන් රාජපුුෂුවයවිල්ල මොහුව අතරං ගොට ගත්තත් වනත් කරණාවක්ෙක්. ඒ වෙලාවි මේ කාන්තාවත් තමන්ගේ දුවත් එක්ක මොහුට කලින් මාලිගාවට ගෙල්ල හොඳට නාල සැරසිලාඉන්න. හද්ජරුව ළඟට එන්න කියලා ඇහුවා ඇයිඋඹ හිංගා කන්නේ කියලා. ස්වාමිනි ජීවත් එන්න ක්‍රමයක් නෑ. ඇයි මෙච්චර දනස්කන් දෙයක් තියාගෙන හිංා කන්නේ කෙ ෙහුවා. ඒ වෙලාවි කියන්නයක් නැතු ගිය. වාමිනි කෞුදකිව මට ධදනඇත් තිේෙනවා කියන කෞදකිව ට ආරක්ෂාකාරී වස්තුවක් තියෙනවා කියන වට පිට බැලවා අර කාන්තාවයි තමන් විවාහකරගත්ත ඇගේ දුවයි දෙන්නම ඉන්නවා එන මේ ගොල්ො තමයි කියඩ ඇත්ති. කියල තමන්ගේ ජීවිත කතාව මුල ඉඳලම කීවා රජරූ ගොඩාක් පැහැදෙන. මේ මහා ප්‍රඥ්‍යාවන්තයට සිටි තනතුරත් දුන්න. මෙන්න මේ සිටු තනතුරත් ප්‍රධානය කරලා ඔය කාරණාව මුල් කරගෙන තමයි මේ ධර්ම මාතුෘකා කරගත්ත ගාථාව දේශනා කළේ. උට්ටානවතූ සතිමතු සුචිකම්මස්ස නිසම්ම කාරිනු සංඥ තස්සත දම්ම ජීවිනූ අප මත් අස්ස යසෝබිහි වදඩිති. යසස මනාව වැඩෙන පුද්ගලය. කොයි වගේද කියලයි මේ සඳහන් කරන්න. කීර්තිය ගෝෂාව සමාජයපුරා යමෙකුගේ පැතිරෙනවනම් ඒ පුද්ගලයගේ චරිත ස්වභාවය කොහොමද කියන එකයි මේ ගාථාවෙන් සඳහන් කරන්න. උට්ටානව ව නැගී සිටිින්ඩ වෙර ඇති බව ටානව වූ කරෙ කන්නේ. නැගී සිටිට වීර්ය තියෙන බව. කුසීතකම යටපත් කරලා යහපත සඳහා කයසිත දෙකේම බලය යොදවලා වීර්ය වඩනකට කියන වුට්ටානවත් වූ කියන. සතිමතුූ සතිමතුූ කියලකෙන් මනවු සිහයක් තියෙන්ුවන. තමන් කරන කටයුත්ත පිළිබඳ එළඹිලා ඉන්න කාර්ය පිළිබඳ එ බෙන්ඩ තියෙන කාරය පිළිබඳව හොඳ සිහයක් තියෙන්නි. මේ සිහය හරියට නැත්තන් මේ ජීවිතයේ බොහෝදේවල් මග හැරෙනවා. සිහය හරියට නැත්තං ජීවිතය පවා විධ අනතුරුවලට භාජිනය වෙනවා. ඉද හැමතැනම මනව් සිහයක් අවශ්‍යයි. විශේෂයෙන් පිනතිෙන උට්ටාන වතෝ හම කාරණ කීපයක් ගැෙන පිට සාකච්ඡා කරන්න පුළුවන්. ආරභත නික්කමත යුන්ඥත. අරභව, නික්මෙව් යෙදෙව් ආරම්භකධාතු පරක්‍රමදාතු නික්කමදාාතු තවත්කාරණා තුනක් පැහැදිලි කරනවා. ආරම්භකධාතු කියල කනෙ පටන්ගැනීමේ වීර්ය. යම් වැඩක් පටන්ගණ්ඩ අවශ්‍යයි විශේෂ වීර්යක් අපිගමු කෙනෙක් පාඩන් කරනෝ කියල පාඩම පටන්ගන්්ඩ පාඩමට යෙදෙන්ඩ විශේෂ වීර්යක් තියෙන්ටුව නෑ ඒකයි මෙතන ආරම්භක ධාතු කියලකිව එළකට පරක්කම ධාතු පරක්කම දාතු කියලකෙන ඒක පවත්තගන න්ට පුළුහංකම තියෙන් ඕන. පාඩන් කරඩ පටන්ගත්තා දැ ඒ එක දිගට පාඩන් කරගෙන සෑහෙන වෙලාවක් පවත්තගෙන යන්ඩ ඒත් ලොකු වීරයක් තියෙන්ට ඕනේ. නික්කම ධාතු කෙර කියහම කෙරවරක් දක්වාමෙ කරඩ ඕන. පටන්ගණ්ඩ වීර්රයක් ඕනේ පවත්වන්ඩ වීර්යක් ඕනේ අවසානයේ දක්වාම එක දිගටම කරගෙන යන්ඩ වෙනම විශේෂ වීර්යක් අවශ්‍ය වෙනවා. අගේ නිසා මේ කාරණාතුන පැහැදිලි කරලා වීර්ය වන්තෙක් කොහොමද කියන කාරණාව බුදුරජාණන් වහන්සේ මෙතන කරුණු පැහැදිලි කරනු. උට්ටානවතු සතිමතු මනාසිහියක් තියෙන්දුවන. සිහිියෙන් ප්‍රඥාවෙන් තොර ජීවිතය හර නිසරුයි අපේ රටේ එක භික්ෂූන් වහසෙනමක් අපොත් වඩ සූදානන් වෙලා නමත් මිනිස්සුන්ගේ කල්පනාව උන්වහස රහතන් වහසෙන මක් කියලා. අපොත් එට කලින් වැල නොකැඩීම එනවා රහතන් වහසේ බලන්ඩ අනික් හාමුදුරුරු කල්පනා කළා දෙැන් එන්න රහතන් වහසේ බලන්ට නමුත් අපේ හාමුදුරුව රහත් වෙලාද දන්නේ තාම අපි දන්නෙත්නේ ඒම කියල ගිහිල්ල කතා කලා. ී මේම මිනිස්සු සෑහෙන දුරට පෝලිම හැදිල ඔබෝහන්සේ රහත් වෙලා කියල පිරිනිිවංක පාණ්ඩ කලින් වැඳ ගණටිනෝ මං අහන්ඩාවේ ඔබහන්සට එහෙම උසස් ප්‍රතිපදාවක් අධිගමයක් තියෙනවද කියලා. මිනිස්සු ඒවන්නේ ආයශ්මතනි මට තාම එහෙම අධිගමයක් න ෑ එ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ දැකල්ලම පිරිිවම් පානක තම යරමුණ එහ මං තාම එහෙම විශේෂ අධිගමයක් ලබල නෑ නමුත් එහෙම මිනිස්සු ඇවිල්ල ඉන්න නම් බලාගෙන පොරකකා මම ඒකටත් යමක් කරන්න සූදානම් එ මාව ඉන්දවඩකු ඇඳී කියල කීවා එකන්ද තනිය මිඳග්ඩවත් බෑ ඇද ඉන්දවඩ කිය කිවවා ඉන්දවට පස්සේ එ ඉන්ගන්ඩ උදව්කරපු භික්‍ෂූන් වහසර සඳහන් කළ දැන්යන්ඩ දොරටකක් වගෙන යන්න කියලා. උන්වහසේ දොර හල යන්ඩා අඩිය ඉස්සර හට තියෙනවත් එක්කම කතා කළා. ආයිශවතනය දැන් හරි ඩැන්ග හිල්ලේ ගොලන් කෙන්ඩ රහතන් වහසනව අපපවත් න්න සූදාන කියලා. ස්වාමිනි පුදුමයි. මං මේ දොර වහල එලියට යන නිමේශයට වහන්සේ රහත්තුනාද. ඒ ලය සඳහන් කළා රහත් වෙනවා කියන එක නෙමේ යමාරු. සඳහන් කළා මගේ මේ මුළු පැවිදි ජීවිතය තුළ න්වහස දේශනා කරනවා. සිහය ප්‍රඥාව නැති කිසිම වැඩක් මම කරලා නෑ. සිහයෙන් ප්‍රඥාවෙන් තොරව කරපු කිසි වැඩක් නෑ ඒමන මෙන්න මේකතම යමාරු ඩි. ්‍රහත්තනය කමාරුණේ සිහයම් ප්‍රඥාවෙන් හිත පිහිටවා ගෙන කටයුතු කරනවා කියන එක ඉතාම අමාරු වැඩ කියන කාරණාව පැහැදිලි කළා මනාව කොහොමද සිහි ඇතුව කටයුතු කරන්න. ප්‍රඥ්ඥාව ඇතුව කටයුතු කරන්න. මෙතන සිහිය ප්‍රඥාව ඇතුව කියලකේ හම සුදුසු සුදුසු ආකාරය බලල සුදුසු සුදුසු තැන බල සුදුසුම විදිහට ඒ කටයුත්තර එලමෙනක තමයි මනාවම ගැලපෙන්නේ. එමන පිනතීමේ සති මතුූ කියල කිය හම මනාසිහිය හැම වෙලා එම තියෙන්ුවන්නේ. තැඟර ස්වාමීණ වහසේ සඳහන් කළා සිහිය ප්‍රඥාව නැතිව කරපු එකම වැඩක්වත් නෑ කියලා. එන මෙතැනත් සඳහන් කරනවා මොනවා ගැනද සිහහි ප්‍රඥාව තියෙන්ට ඕනි කුසල් සහ අකුසල් ගැන මෙය කුසල්්‍ය මේ අකුසල්ලය. හැම්ම මොහොත්තකම කුසලය යකුසලයයි හඳුනාගැනීමේ හැකියාව තියෙන් ඕ. ඒමන තිවුණොත් කුසල් නමින් අකුසලුත් කරනවා අකුසල් නමින් කුසලුත් කරනු. අංෙකයි සඳහන් කලේ මන හැදින ගැන්්ඩෝනෑ මොකදද මේ කුල් ලකුසල් කෙලයි සතර සතිපට්ටානේ ආයත් පැහැදිලි කරනවා යම් කෙනෙක් ළඟ මනව වූ සතිපට්ටානයක් තියෙන්දුවන පිනතින ඒකනම් හැම කෙනෙක් ළඟමති බියුතුයි කියලනි දේශනා කළි බුදුරජාණන් වහන්සේ කුරුරට්ටම වැඩලා මේ උතුම් සතිපට්ඨානය දේශනා කොට වදාලි ඒ දේශනාව මනස තුළ එක් ප්‍රැස් කරල තියාගැන්ඩ පුළුවන් සුදුසුම මිනිස්සු කොට්නාාසේ හොයාගෙන ිහිල තමයි දේශනාකොට වදාරී. එහෙම නං මෙ සතර සති පට්ටාන්නේ හැමෝටම අවශ්‍යය. එදිනෙදා කටයුතු කරනකොට හැම කටයුත්තක්ම සිහියෙන් ප්‍රඥාවෙන් කළ යුතු. අතින් යමක් කර නොන දෙෙන් අතින් වැඩක් කරනවා. පයිංයමක් කර නොනන් දැම් පයින් වැඩක් කරනවා. කරන කාර්ය තුළ තමන්ගේ සිත එක්රැස් කරල තියා ගණඩුවන. බාහිරට යන්න ඇතිවට. එතවට වෙහෙසත් අඩුයි ඇතිවෙන කම්මලි ගතියත් අඩුයි සසර බිය නිසා බොහෝ කටයුතු කරගන්නවා. සතතිමත්තු. නිසම්මකාරිනු හැමදේම ඉතාම නුවණින් මෙමසලා කිරීම නිසම්ම කාරිනෝ කියල හඳුන්වලා තියෙනවා නුවණින්විමසලා කිරීම කියල කිය හම් යම් වෛද්‍යවරයෙක් රෝග නිධානයේ මොකක්ද කියලා හොයලා හරියටම නිධානයට ප්‍රතිකාර කළු රෝග ඇතිවෙන එක එතනම එතනම නවතිනවා. රෝග නිධානය හොයලා වෙදකංකලො ත්‍රෝගය එතනම නවතිනු. නමුත් සඳහන් කළා යම් වෙලාවක රෝගනිධානය හොයන්ඩ බැරිියුුණු. කරන ප්‍රතිකාරයේ තේරුමක් තේරුමක් නෑ. ඒක පිටිං පැලස්තර ඇලවීමක් හාසමානයි. දේශනා කලා එහෙම නෙමෙයි මේදේ මෙහෙම කළහම රෝගී වෙනවද හිතඩ කියල කිව්වා මේ දේ මෙහෙම කළොත් මොකද වෙන්න අපි කිමුසිකරට් බොන කෙනෙක් කියලා හිතන්ඩ කිව්වා දිගටම මේක බීගෙන ගිය මොකද වෙන්න කියන කාරණාවගෙන හොඳට කල්පනා කරන්න කිව්වා මේ වචනය මෙතෙන්ට කීවොත් හොඳයිද තඟ සමහර වචන කියලා පස්සේ පසු තෙවිල්ලට පත්වෙනවා අනේ ඒක කීවේ නැත්තන් කොච්චර හොඳද කියලා. එනම් වචනය කටිින් එලියට යන්න ඉස්සරලා. මේ වචනය කියන්ඩ මෙතන සුදු සුද මෙතන ගැලපෙනවද මේ වචනය කියන්ට. එනම් තමන් කියන වචනය ගැන්න මනා සිහියකින් ඉන්නකොට ඒ වචනය එලියට දාන්න හොඳයිද නැද්ද කියන කරණාව හොඳටම වැටහෙනවා. ඊරඟට සඳහන් කලා මේ ස්වරයෙන් මෙතන කතා කලොත් හොඳයිද. බෝධිය ගාවටග හිල්ලා. චෛත්‍ය ගාවටග හිල්ලා. හයියෙන් කතා කරන ගොට කෙනෙකුට හිතෙන්න්න බළොහන් බුදුරජාණන් වහන්සේළඟ එහෙම කෑකෝ ගාණක වටිනවද. කියන කාරණාව හිතලා හැම වෙලාය උත්සහ කරන්නඩෝනේ. මනාවසිහියෙන් වැරදි අවමෙන් සිද්ධ කරගට. සෙහියෙන් ඉන්ඩෝන වරදින ප්‍රමාණය අවමයක් වේඩෝ. මේ කවුරු ගැන දවි කතා කරන්නේ. යසස මනාව වැඩෙන පුද්ගලයා ගැන. කේර්තිය ගෝෂාව වැඩීම පැතිරෙන්නේ කවුරු ගැනද අන්ගේ පුද්ගලය ගැන තමයි මේ කතා කරන්න. යමෙකුට එහෙම වැඩ වුවමනාවක් තියනව නම් තමනුත් මෙන්න මේ අතිගතිගුණේ. පිහිටන එක හරි වටිනවා. සංඥ තස්සච දම්ම ජීවිල මෙතන සංඥ තස්සච දැමුණු ඉන්ද්‍රියන් මුණද දෙැමුණු ඉන්ද්‍රියන් කල කියන්නේ. සිතයි කයයි වචනය. මෙන මේ ඉන්ද්‍රියන් තුන මනාව දමනය කළගතට සිතකය වචනය දමනය වුණේ නැත්ත අප යහපතක් කරයිද? අයහපතක් මයි කරන්නේ. දමනයක් නැත්තං හිතින් හිතන්නේෙම අකුසලය. දමනයක් නැත්තං කයින් කරන්නම අකුසලය න මනාව දමනය වුණු පුද්ගලයා කවදාවත් අකුසලයට බරවෙන්නේ එනම් මනාව දැමුණු පුද්ගලයා කිසිම දෙයක් දැක්කහම ඕනෑවට වර හිමනත්තං ඇල්මක් ඇතිවෙන්නෙත් නෑ හැබයි කේන්තියක් ඇතිවෙන්නෙත් නෑ අපිට ඔය දෙකන වෙන්නේ යමක් දැකලා එක්කු සතුටුවෙනවා නැතන් තරහ කන්න. නත් මේ පු ගෙලයා කවදාවත් එහම කරන්න නෑ. ලැබුණේ මොනවද තියෙන්නේ මොනවද එක හෙමමයි දෙනම් කාය වචනී සිත මනාව දමනය කරගන්න. සිත සමාදීහිද පිහිට වඩ කියල දේශනා කරනවා. දමනය කළටීතරක් මදි හිත සමාධී පිහිටවඩ. සම්යමයෙන් වැඩුණු පුද්ගලයා සිදුරු නැති කෙනෙක්. සිදුරු නෑ කලකේ වැරදි අඩුපාඩු නැති කෙනෙක් බවට පත්තිනවා. සාමාන්‍ය කෙනෙක් දමනය වෙලා නැතිවෙලාවක සඳහාම යෙදුන පුද්ගලයා මනා දමනයකින් යුක්තයි කෙල මේ ගාථරත්නය තුළ පැහැදිලි කරනවා.ඉලකට තවත් සඳහන් කළා දමනය වෙලා නැත්තං හරියටම ඉන්න තැන පිළිබඳ වැටහෙන්නේ. මේ කාරණාව විශේෂයෙන් පැහැදිලි කරනවා ධම්ම ජේතය සූත්‍ර දේශනාව. අන්න තීරතෙකු ඇවිල්ල බනහනු අය බ හැබ ඒ දමනය වෙලා නෑ බුද්ධහගමය දමනය වෙලයි. හැබැ බෞද්ධ දමනයින් යුක්තයි. දැඟතුටට දමනය නූන වෙනත් අය බනාහන වෙලාවේ නොයෙක් සද්ධ කරනවා එතකොට බුදුරජාණන් වහන්සගේ ශ්‍රාවකයකුට ඕන එකම තියෙනවා සද්ධ කරන්න එපා කියල කියට. සද්ධ කරන්න එපා කියලා මං කටින්කීවොත් එතනත් තියෙනෙ සද්ධය මං කියන්නේ සද්ධ කරන්න එපා කියලා නත් ඒක කියට මමත් සද්ධ කරනවා ආඒහින්ද සඳහන් කළේ ඒ කාරණාවත් අතින් පෙන්නන්න නෑ හැබැයි අර අන්‍ය තීර්ථක ශ්‍රාවකයට තමන්ගේ පයේ දනහිසින් අයින ධනහිසෙන් ඇනල ඇහෙන් කියනවා සද්ධ කරන්න එපා. අපේ ශාස්තෘන් වහන්සේ ධර්ම දේශනා කරන වෙලාට සද්ධ කරන්න එපා කියලා ඇහෙෙන් කියනවා. පස්සෙ කොසල් රජුරු මේක බුදුරජන් වහන්සේට මතක් කරනවා. ස්වාමීනී මම රජෙක් මට කරන්න බැරි දෙයක් නෑ. ස්වාමීනී මම ගාව හිටිය ඉසිදත්ත පුරාණ කියලා දෙන්නේ. අංගේ දෙන්නා මගෙත් එක්ක දවසක් ඇවිල්ල. එක තැන කතා කර කර ඉඳලා ඉතා කුඩා කාමරය මවු ඔවුන් එක සැතකුණා. මම නිදාගෙන නිදි නෑවගේ ඉන්නවා මොවුන් දෙන්න මොකද කරන්න බලන්ට. මෙ දෙෙන කන්නෙත් මගින් ඉන්නෙත් මමගාව. සඳහන් කරනවා ස්වාමීන්නේී මට නින්දගිය වගේ මම හිටියා. දෙන්න ඊට පස කතා වෙනවා අද බුදුරජාණන් වහසේ කොහෙද දන්නේ කියලා. එක්කෙනෙක් කියම අද බුදුරජාණන් වහසරයින්න හවල් ආරාමි කියලා. ස්වාමීනී මේ දෙන්නම මමදිහාට කකුල් දෙක දාල භාගිතුන් වහසේ වැඩයින්නවා කියර කිය පැත්තර හිස දාල සතම. මේ කාරණාව රජරූ බුදුරජාණන් වහසට ප්‍රකාශ කරලා. බොහොම ප්‍රංසා කළා ස්වාමීනයේ. රජෙක් වෙලත් මට මගේ රාජ සභාාව මිනිස්සු එක විනාඩි පහක් නිශ්ශබ්දව තියාගන්න බෑ. ඒ මිනිස්සු දන්නවා මට හිතුනොත් මරණවා කියලා. රජරුව කවරුවත් මැරුුවහම රජරුවන්ට නඩු තියෙනවද. රජජිරුවන්ට නඩු දහන්න කෙනෙක් නැෑ. ජනාධපතිතමාට රඩුදණඩ පුළුවහන්. රජරුවන්ට රඩුදදාණඩබ. රජු තීරණයක් ගත්තුත් තීරණීම තමයි ඇයි රජරුවන්ට විරුද්ධෝ නඩුදදාන්න වැැරි රජ්ජුරූ කියල කියෙ රටේ අයිතිකාරය රජජුරු කියන්නේ රටේ අයිතිකාරය එතකොට අයිතිකාරයා මොනෝ කරහමමකොද එතකොට ජනාධිපතිතුමා කිය කියනෙත් අයිතිකාරයද ජනාධිපතිතුමා කියල කියන්නේ පාලකයා රටේ පාලකය පාලකයයි අයිතිකාරයයි දෙන්නේ. එමන අයිතිකාරය ඇතමයි තමන්ට ඕනෑම දෙයක් කරන්නේ. එමන මෙතන සඳහන් කළා මනාව සංයමයට පත්වන කියෙන. කොයි තරන් වටිනවාද ස්වාමීණ මම මේ රටේ අයිතිකාරය වෙලා මට මේ ගොල්ලො මරණඩක් පුළුව ඒ වනාට එක විනාඩි පහක් මගේ රාජ සභාව නිශ්ශබ්ද කරවන්න මට බෑස්වාමින්. නමුත් බුදුරජාණන් වහන්ස වැඩඉන්න තැන. දාස් ගනන් දසදහස් ගන භික්‍ෂූන් වහසල වැඩයින්නවා. ස්වාමීනි ඉදි කටුවක් බිමට වැටෙන හඬත් එහෙනවා. මේ දස් ගානක් භික්‍ෂූන් වහසල ලඟ කිසිම හැලොහොල්මනක් සදධයක් නෑ. තමන්ගේ හුස්ම වැටෙන හඬ විතරක් තමන්ට එහෙනෝ. සියලු දෙනාම මොකද කරන්නේ සියලු දෙනාම කරණ භාවනා කරන්නේ. නමුත් ඒ පිරිස එතෙන්ට හික්මුවන්ඩ බුදුරජාණන් වහස කෝටුවක් පාවිච්චි කළලාද එම දිග කෙවිටක් පාවිච්චි කළලාද ඒකක්කත් නෑ. එන කොහොමද හික්මුවන්ඩ ඇත්තිේ දහම් දේශනා කරලමයි. මේ ලොවතුරා දහම යමෙකුගේගෙහිතට වැදුනොත්. මනාව චිත්ත සන්තානය තුළ පිහිටියොත්. ආං ඒ පුද්ගලය ලබන්නේ උතුම් ජයග්‍රහණයක් මයි. එමනම් සංඥතස්සච කෙන කාරණාවෙන් මේවාගේ කරුණු ගඬනාව සාකච්ඡා කරන්න පුළුවන්. ධම්ම ජීවිනු. දම්ම ජීවිනෝ ධාර්මික දිවී පැරත්ම ගිහි කෙනෙක් නම් පවින් වැලකිලා ධාර්මික දනෝපායන ක්‍රම පහක් විතර භාගිතුන් වහස දේශනා කළා ධනයව් පයන ධාර්මික ක්‍රම මොනෝද ධනයූපේෙන ධර්මික ක්‍රම ධාර්මික ක්‍රම හැටියට දේශනා කළා ගොවි තැන සත්වපාලනය එකන ධාර්මික සත්වපාලනය කළෙකව ඉදයා විති විච්ච ගෞපාලනය. ඇතිකට ගොවිතැන වෙළඳම් ධාර්මික සත්වපාලනය ධාර්මිකව රැකියාවක් කරලා ලබා ගත්ත මුදල මෙ මේ අදි වශයෙන් කාරණ මේ ධර්මික දනෝපාලනක කරම හැටියට පෙන්නුම් කරනවා. ගිහි කෙනෙක් නං මෙන්න මේ ධාර්මික ක්‍රමවලින්ම ධනය හොයන්ඩෝ ආං ධර්ථමයි ඔහු ධාර්මිකව ජීවත්වෙනවා කියලකන් පැවිත් දෙෙක් නම් සඳහන් කරනවා එක් විසි අනේශනයන්ගෙන් මිදිලා මනාව සිල්ගුණ ආරක්ෂා කරගන යම් පැවිද දෙෙක් කටයුතු කරනව නම් ඒඉතා ධාර්මිකයි කියලා. ලකල බුදුරජාණන් වහස පැදිරිි කරනවා අප මත් අස්ස මොකදද මේ අප මත් අස්ස කෙලකි අප්‍රමාදී බව පමා නැති බව වහවහා යුහුසුලු වෙන බව ඉතාම උනන්දු වෙන බව. ඉතාම ඉක්මං වෙන බව මේ කටයු ඔක්කම මේ අප මත් අස්ස කියෙ ඇතුල තියෙන. සත්ව අතර වර්තමාන ලොකුම සත්්‍යය අලිය එහමනැත්තැන් ඇතා. මිනිස්සු අතර දෙවියන් අතර ශ්‍රේෂ්ඨතම උත්තමය බුදුරජාණන් වහන්සේ. සත්තුන් අතර අලිය වගේ සත්තු මිනිස්සුන් අතර බුදුරජාණන් වහන්සේ ඒමන සඳහන් කලා මේ සත්ව ලෝකයේ සත්වයන්ගේ තියෙනවනං යම් අඩියක් මහපළොුවේ පිහිටවන අඩිය ආන්ගේ පියසටහන ඇතුළේ මේ ලෝක ඉන්න අනික් සියලුම සත්තුන්ගේ පියසටහන තියන්න පුළහන් කියලා. ඇතෙක් යම් තැනක කකුල තියල ගත්තහම ඒ ඇතාගේ පාද ලකුණ ඇතුළේ මේ ලෝක ඉන්න අන් සියලුම සත්තුන්ගේ පාද තියන්න පුළහන්ඩු. එහෙමර සත්ව ලෝකී විශේෂයෙන් සඳහන් කලා දෙපා සතුන් අතර උසස්ම කෙනා බුදුරජාණන් වහන්සේ. භාගිතුන් වහන්සේට වඩා උසස්සය ලෝකෙ කොහෙවත් නෑ. එළඟට කුසල් ලෝකී උසස්ම කුසලය අප්‍රමාා. හැම පින්කමක් සඳහාම හැම කටයුත්තක් සඳහාම අප්‍රමාදී වයේ තුයිනි යමෙක් ප්‍රමාද වෙනවන ප්‍රමාදී පුද්ගලය හැමදාම පිරිහිච්ච කෙනෙක් බෝට පත්වෙනවා. එමන පින්නති අපේ ශාසනයේ මෙන්න මේ අප ප්‍රමාදය කියන වචනය බොහෝම ගරු කරලතියෙනවා. යම් කෙනෙක් ළඟ මෙන්න මේ කතා කරපු උතුම් ගතිගුණ තියෙනවනයි. ඒපුත් ගෙලයාගේ යසස මනාව වරධනය වෙනවා. එනම් මොන ගතිගුණ තියෙනවන්ද පුද්ගෙලයලඟ. උට්ට අනවතුූ උට්ටාල වීර්රය තියෙනවා. සතිමතු මනාව් සිහයක් තියවා. සුචිකම් මස්ස එකන පිරිසිදු කරුම සුචි කියල කියනෙ පිරිසිදු. අ සුචි කියල කියන්නේ අපි රිසිදු එම් මෙතන කීවේ සුචිකම්මස්ස නිසම්ම කාරනු යමෙක් පිරිසිදු කර්මෝලය දෙනවාද පිරිසිදු ක්‍රියාකාරකම්ම ලේදෙනවාද. අකුසල කටයේතුවලින් බැහැරවෙලා කටයුතු කරනවාද. අගුසලයේ වලක්වාගෙන යටපත් කරගෙන කටයුතු කරනවාද. අකුසල් යටපත් කරලා තියෙනතා කල් ඔහුගේ ක්‍රියාව තුළ මන වූ පිරිසිදු බෞවක් යෙනවා. මෙතන සඳහන් කරනවා යම් කෙනෙක් නින්දට ගියපු වෙලාවෙ ඉඳලා. එමත තමන් අවදිවෙච්ච වෙලාවිඳලා නින්දට යන වෙලාව එනකම්ම සිතේ ප්‍රඥ්ඥාවෙන් මනාසිහයෙන් කටයුතු කරනවාන්න. අං එවන් අය මහත් වූ යසසක් ලබනයි. එවන් පුද්ගෙලයන්ගේ යසස මනාව වැඩෙනු. මනාව දියුණ වෙනවා. ම පිළිගැනීමකට භාජනය වෙනවා. උත්සාහවත්තෙන් න්නේෝඕනේ. මනා සිහිකල්පනාවක්තියෙන් ඕනේ. පිරිසිදු කර්මාන්තවලයි දෙන්න ඕනේ. දමනය කරගත ඉන්දුරන්ති ඉන්දුව. දමනය කරගත්ත ඉඳදුරන් කියලක හම සිතයි කයයි වචනය. මනාව දමනය කරන්නලන්. සඥතස්සච ධම්ම ජීවිනෝ අප්මත් අස්ස යසෝගි වඩ්ඩිති. අප්‍රමාදී බෞතියෙන්ඩුවනේ ආංේ පුද්ගලයාගේ අසස මනාව වැඩෙනවා කියලා දේශනා කළ. එමන පිනතිනේ මේලෝකයේ යම් සත්්‍යේක. දියුණුව කැමතිද. ආන්ෙ දියුණුව කැමතිවෙන සත්වයක් තුළ තිබිය යුතු උසස්ම කාරයන්ගෙන් එකක්. යමෙක් දියුණුව කැමතිනං ඒ පුද්ගලයක් තුළ විශේෂයෙන් තියෙන්ඩුවන සිල්. යමෙක්ගාව මනා සීලයක් තියෙනවානං ඔහු ඒ කාන්තයෙන්ම දියුණුවෙන පුද්ගලේ. එහමනං විශේෂයෙන් සඳහන් කලා මේ ලෞකිකත්වෙේ දියුණු මනාව අහුරු කරපු කාරණා ික. මෙන්න මේ කාරණා පහ ඉතාම වටිනවා එවෙෙනී. මහත් වූ බෝගස්කන්ධයක් ලබනවා. කෞද මේ සිල්වත් කෙන. සිල්වත් කෙනාට බොහෝ ධනය ලැබිෙනවා. සිල්වත් වඩ වෙන්ඩ දනවත් වෙනවා. එන මහත් වූ බෝගස්කන්ධයක් ලබනු. අල්්‍යාන වූ කීර්ති ශබ්දයක් පැතිරෙනවා. සිල්වත් වෙඩ වෙඩ හැම දෙනාතරම ලොකූ ප්‍රසිද්ධියකට පත්වෙනවා. හැමෝම හරි ප්‍රසංස්හාවෙන් කතා කරමු. ඉළඟට සඳහන් කළා පිරිස් මැදට නොබියොව එළඹෙන සිල්වත් කෙන. පිරිසතරට යඩ බයනේ.ඒ හොඳම අවිය තමංගාවතියනෙන මොකක්ද සිල්වත් බව. සිහි මුලාවෙලා කළුරිය කරන්නේ. මරනාසන්න වෙනකොට අසහියක් නන්නේ. සිිල්වත් කෙනා සිහිෙන් කල්පනාාවෙන්ම ජීවිතෙන් සමුගන්ම. අවසාන්ට සඳහන් කළා සිල්වත් කෙනා මරණින් මත්ත සුගතීව පත්තිය ලබව. එ සිල්වත් කෙනාට ආනිසංසකීයක් ලැබෙනවාද පහයි මහත්තූ බෝගස්කන්දයක් ලැබෙනවා. කල්්‍යයාන වූ කීරිත ශබ්දයක් ලැබෙනෝ පිරිස් මැදට නොබිය වෙළවෙෙන්ඩ පුළු හංකම තියෙනවා සිහි මුලා නොවී කළුරිය කරනවා මරණින් මතු ඒ කාන්තයෙන් සුගතියේ උප්පත්තිය ලැබනවා. මෙන්න මේ කාරණටික මනාව භාගිතුන් වහසු පෙන්නලා. අප්‍රමාදීව කටයුතු කරන හැටිත් මනාව දේශනා කරලා. යසස මනාව යම් කෙනෙක් ගි වැඩෙනවන ඒ යස වැඩෙන පුද්ගලයෙක් තුළ තිබිච්ච ගුණාංගටිකත් පෙන්නලා කරුණුකාරණා පැහැදිලි කරලා ධර්මදේශනාව සිෙද්ධ කරන්ටේදන මේ කුම්ඹ ගෝෂක නිසා. කුම්ඹ ගෝෂකට බිම්බිසාර රජිරූ නැවතවතාවක් සිටු තනතර දුන්න. සිටු තනතුර දීල බුදුරජාණන් වහන්සේට මතක් කළ ස්වාමීනී මේ තරන් මහදනස්කන්දයකට උරුමක් කාරකං කියන මේ පුද්ගලයා මෙන්න මේ නිහනවනි ශබ්දව හිටිය කියලා. ඒ කාරණ අරමුණු කරගන තමයි මෙගාතාව දේශනාකොට වදාලේ ඔහු මහාශ්‍රේෂ්ට ප්‍රඥ්ඥාවන්තය කියන කාරණාව පැහැදිලි කළ. ඒමනක් පිනතිර මේ ගාතාරත්නය තුළින් අපි මේ යසස මනාව වැඩෙන්න්නේ කාගෙද කියන කාරණාවයි සාකච්ඡා කළේ. ඒ සාකච්ා කරපු ගුණාංග අපේ ජීවිතවල්ටත්තක තියෙනවනං අපේ කීර්තිය ප්‍රසංසාවත් මිනිස්සුන් අතර විතරක් නෙමෙයි දෙවී බඹුන් අතරපවා පැතිල්ල යනෝ. එවන් ජීවිතයක් පෝෂණය කරගණ්ඩ රත්නත්‍රේ අනන්තාශිරවාදයෙන්. ඔබසිරු දෙනාටමත් ශක්තිය දහිරිය භාග්‍ය වාසනාවෞදාවේවා කියලා අශිරවාද කරනු.